ආයිබෝවන් කුක්විත් හාෂණී වෙතින්. මම අද හදන්න යන්නේ තැම්බුම් හොද්දා. තැම්බුම් හොදකොට ඒකට තව වචනයක් කියනවා මිරිස් හොද්දා කියලා. ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය සියඹලා, කරපිජ්ජා, අබ, සුදුළූණු, ඉඟුරු, උළුහාල්, කරාබු නැටි, ලූණු, ගම්බිරිස් කුඩු, ගොරකා, කුරුඳු. තව මේකට දාගන්න පුළුවන් කොත්තමල්ලි, සුදුරු මාදුරු තුට්ට පොඩ පොඩ ස්වල්ප ස්වල්ප දාගන්න පුළුවන්. මගේ ළඟ අද ඒවන්නේ හැ, මං එනිසාද මේ තියෙන බඩ්ඩික තමයි මං දාලා හදන්න යන්නේ. අපි එහෙනම් හදන්න පටන් ගමු. මුලින්ම මේ ටික හොදලා මුලින්ම වංගෙඩියේ කොටාගෙන ඉමු අපි. ඊට පස්සේ මේක මැටි ඇතුලේක දාලා මේ තඹ ගන්න ඕන. මේ ටික මුලින්ම සුදුළුන් ටික පොඩ්ඩක් කොටාගෙන ඉන්නවා. ඔයාලට මේ පහේ ටික ඔක්කොම බ්ලෙන්ඩරේ කොටා ගන්නත් පුළුවන්. මම දැන් මේ වගේ ඉඟුරු කැල්ල දාගන්න. ඉඟුරු දාන්න අවශ්‍යම නැහැ. ඔයාලට අවශ්‍යම නම් ඔබේ කෙරේ හිතනවනේ ඉඟුරු කැල්ල දාගන්න. පොඩි මම පොඩි සාමාන්‍ය ඉඟුරු කැල්ල දාගන්න. එකක් මම කොටා ගන්නවා. දැන් මම දාගන්න ගොරකා, මේ වගේ ගොරකා කෑලි දෙකක්. මේකත් කොටා ගන්නවා. කුරුඳු පොත්තත් කොටා ගන්නවා. මම ඒත් එකම දාගන්න ලූණු ටික. ආලම කොටා ගන්නවා. මේ තැඹුම් හොද්ද ඔයාලගේ කෑම අරුචි තියෙනවා නම් ඔයාලට, ඒ වගේම බඩියම් මාරෝක් වගේ තියෙනවා නම් මේ වගේ තැඹුම් හොද්දක් ගොඩක් හොඳයි. ගොඩක් මේක වයසක කට්ටිය වගේ මේව පරණම කට්ටිය වගේ මේ වගේ දේවල් දන්නවා. මේ හරි හොඳයි, ගුණයි එඟට. මේවා කෑම අරුචි තියෙනවා නම් කෑම අරුචි තියෙන ඇටත් මේක හොඳයි හදලා බොනවා නම්. ඒ වගේම තමයි මේක බත් එක්ක කන්න පුළුවන්. ඒ කියන්නේ බත් කන වෙලාවට මේක හොද්ද දාගෙන කන්න පුළුවන්. දැන් මම මේක කොටාගෙන ඉවරයි. දැන් මම මේකට දාගන්නවා කරබින් තුප්ප පොත්. මම ඉටි පිටින් දාන්නේ. මම කරබින්ට නැටත් එක්ක දාන්නේ. මම මේක සූර්ලා ගන්නේ නෑ. ගොඩ දාගන්න වෙනවා ටිකයි. මේකත් ගොඩ කෙටෙන්න ඕනේ, යන්තම් කෙටුනත් ඇති. ඒ නිසයි මම ඒක අන්තිමටම දාගත්තේ. මම මේකට සියඹලා දාගන්නෙත් පස්සේ. දැන් මම දාගන්න මේකට ගම්බිරිස් කුඩු. ඔය ඇට තියෙනවා නම් ඇට මුලින්ම කොටාගෙන ඉන්න. මේකට දානවා මිරිස් කුඩු. මිරිස් කුඩු හැන්දක් දාගන්නවා නම් තුන පහක් මම දාගන්නවා.
දාලා මම කොටා ගන්නවා. ඔයාලා මේකට කොත්තමල්ලි දාගන්නවා නම් කොත්තමල්ලි කොටාගෙන දාගන්නත් පුළුවන්. නැත්නම් පස්සේ අන්තිමට මේ ඔක්කොම කොටාගෙන මේ ඔක්කොම පහේ ඔක්කොම වතුර දාලා ලිපේ තියලා ඉවර වෙලා දාගන්නත් පුළුවන්. සුදුරුත් එහෙමයි. දැන් මම මේක කොටාගෙන ඉවරයි. මේ වගේ තැඹුම් හොදක් හදාගන්න ඕන අනිවාර්යෙන් මැටි ඇති ටික හදාගන්න. දැන් මේකට මම සියඹලා දාගන්නවා. සියඹලා ටිකක් ඇතුලේ දාගන්නවා. දැන් මම මේකට වතුර දාගන්නවා. මේ වගේ අඬු කෝප්ප 4ක්. අන්දාල මම මේ වගේ ඉතින් ටුක්ටක් කලවම් කරගන්නවා. දැන් මම මේක දාගන්නවා. කරාබුනි දෙකක්. ඒ වගේම උළුහත්, මේ වගේම උළුහත් දෙක තුනකුත් දාගන්නවා. ඒ වගේම මම කොටාගත්තු නැති කරපිංචි එතකොට දාගත්තා. දැන් මේක පොඩ්ඩක් කලවම් කරගන්න විදිහට දාලා ලුණු දාගන්න. ලුණු ගොඩ දාගන්න එපා. ලුණු මදි නම් ලුණු මදි වගේ තියුණොත් විතරක් කාලා බලලා දාගන්න. මම මේ වගේ පොට්ට දාගන්නවා. දාලා මම මේක කලවම් කරගෙන මම මේක ලිපේ තියා ගන්නවා. ලිපේ තියා ගන්නවා. මේක කොද්ද මම වහන්නේ නැහැ. මම ඇලා තමයි තියන්නේ. මේක නන්ටකම් ඉදිරි තියා ගන්නවා මම ලිපේ. සාමාන්‍ය මද ගින්දරේ තියා ගන්න. ඔයාලා මේක නටව ගන්න ඕනේ. මේ තැඹුම් හොද්ද මද ගින්දරේ. මේක ගින්දර වැඩි කරගන්නත් එපා, ගොඩ අඩු කරගන්නත් එපා. මේක ඇල්මිනියම් භාජනවල තම්බන්න යන්නත් එපා. මේක වැඩිය ගින්දර දාන්න හොද්දේ මේ ගුණය නැති වෙනවා, වගේම රසත් මද නැති වෙනවා. ඔයාලා මේක හොද්ද නටාගෙන වගේ එනකොට මේක තම නටන්නේ හොද්ද. මෙන්න මේ වගේ පෝරු ගා ගන්න. ඒ වගේම මේක මම අඩු කෝප්ප 4ක් දාගා. ඉතින් මම මේක අඩු කෝප්ප 2කට හිඳෝ ගන්නවා. ටික වෙලාවක් යනවා මේක හිඳෙන්න. මොකද මද ගින්දරේ නිසා ටිකක් වෙලා යනවා මේක තැම්බෙන්න. තැම්බුම් හොද්ද මේ පහේ තැම්බෙන්නත් ඕන නිසා, හොද්දත් හරි ගන්නට වෙන ඕන නිසා. ඒ නිසා මම අඩු කෝප්ප 2කට බස්ස ගන්නවා. තැඹුම් හොද තැඹිලා ඉවරයි. මොන්නේ මේ වගේ පදමට ආවට පස්සේ මම මේක දැන් ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු තැඹුම් හොද්ද. ඔයාලත් මේ වගේ තැඹුම් හොද්දක් මාසෙකට සැරයක් හදාගෙන බොනවා නම් හොඳයි ඔයාලගේ ශරීරයට. මේක බඩේ අමාරුවට, කෑම අරුචියට, ඇඟපත වේදනාවට මේක ගොඩාක් හොඳයි. ගෑල් ළමයින්ට නම් ගොඩාක්ම හොඳයි මේ වගේ තැඹුම් හොද්දක් හදාගෙන මාසෙකට සැරයක් බොනවා නම්. මට කියන්න තියෙන්නේ ඔයාලත් මේ වගේ තැඹුම් හොද්දක් මාසෙකට සැරයක් අනිවාර්යෙන් හදාගන්න.
මගේ වීඩියෝ බැලුවෝ ගොලොන්ට ඇස්තුූතියි. ඒවගේම මගේ වීඩියෝවලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒවගේම ෂයා කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.